පින්වත්නි අද දවසේ මියුතුම් ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කිරීම සඳහා අවකාශය සලසා දෙමින් දේශනාවේ දායකත්වය ගැන කටයුතු කරන බව සිහිපත් කරලා තිබ්බේ නෝමඩ් ඇන්ඩ්‍රූ පියානන් හට සෙත් ප්‍රාර්ථනා කිරීම සඳහා පසුගිය ජනවාරි 23 වෙනි දින උපන්දිනය සමරන නිමිත්තෙන් තමයි මේ දේශනාව බාර අරගෙන තිබ්බේ සෙසු අරමුණු විදියට සිහිපත් කරලා තියෙනවා ජූලි මාස 30 වෙනි දින වියවන්නට යෙදුණු නුගවැල උයන්වත්තේගේ ආනන්ද ජයලාල් බාප්පාට පින් අනුමෝදන් කිරීම සඳහා वर्ग परंपरा भी नमीन मियगे ज्ञाती पिंगन मोदन किरी मुसंधा सियलोम धर्मदानी कल्याण मित्र गौरवनीय स्वामी हेलाट से प्रार्थना किरी मुसंधा कैनडा वे पदे दियनीय शकिल उत्त दियनीय विसीन अद दवसी मे पिंकम सिद्धकर बवसी पत्लो अगे सीलोम प्रार्थना व्याकार सिद्धवी मुसंधा मे कुशल पारमी वे वाखिल प्रार्थना वेन् देश नाव संधा यम समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्ग मोक्कदं धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स ये धम्मा हेतुपभवा तेसं हेतुं तथागतो आह तेसं चयो निरोधो एवं वादि महासमनो सद्धर्म श्रवणाभिलाषी गुणबर वासनावंत पिंगत्नी पेन्नी अद दवसे मे पिंगतुन कावृत कृतपादावेला मे सूदानं वन्ने लौतुरु भाग्यवत बुद्रजानन वहन्से नमक लोकेट पहलवेला देशना करप्पु उतुम चतुरारि सत्य धर्मीन विदक केटी नमुत श्रवणे करन्नट पिंगत्नी बुद्रजानन वहन्से नमक लोकेट पहलवेन्नी මේ ලෝකයේ පවතින එක ස්වභාවයක් ගැන ලෝකෙට විස්තර කරලා දෙන්න. ඒ විස්තර කරන විස්තරයේ ඇතුලේ තියෙන ලස්සන කතාවක් තමයි යේ ධම්මා හේතුප්පබව තේසං හේතුම් තථාගතවහ. මේ ලෝකේ අපිට පේන්න දෙයක් තියෙනවා නම් ඒ හැම එකටම හේතුවක් තියෙනවා. පැහැදිලිද? ඒ හැම එකටම හේතුවක්. අපි තුමුකෝ මේ මයික් එක රැඳිලා පවතින මේ ස්ටෑන්ඩ් එක නිසා. හරිද? එතකොට ते संचयो निरोधो ए हेतु निरुद्ध करत मेकर मुखक वेनवद माइक स्टैंड एक अयिन करत मेहेम उड तियेद माइक एक नै मे वगे मे लोके पेन्न पवतिन यम धर्मतावयक तियेनवद ए वगे हेतु मुखक्द कियन एक बुद्धरायन वहन्से देशना कला විතරක් නෙමෙයි ඒ හේතුව නිරුද්ධ කරොත් මෙන්න මේ විදිහට මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි කියලා දේශනා කළා. අපි නැති දැන් ඔබ ඔබෙන් මං අහන ප්‍රශ්නයක් ඔබ ඇයි මේ බනහන්නේ? ඔබ බනහලා මොනවද බලාපොරොත්තු වෙන්නේ? ඔබ මේ ඇත්තටම මොකටද බුදුදහම හැසිරෙන්නේ? ඔබ ඔබ ඇයි බනහන්නේ? ඔබ කියන්නේ නිවන් දකින්න වගේ එකක් මොකක් හරි. ඇයි නිවන් දකින්නේ? මේ වැඩ තින් උත්තර ඔයිපින්ග තුලම හොයා ගන්න ඕනි.
පෙන්නේ ඔබ බණහාන්නේ ඔබට තියෙන ප්‍රශ්න ටික. ඒ ප්‍රශ්න වලට විසඳුමක් නැහැ. මොනවද? ලොකුම ප්‍රශ්නේ තමයි ඔබ මැරෙනවා කියන එක. ඔබට මේ ජීවිත ස්ථිර නැහැ. දිනයක මැරෙන්න වෙනවා. ඒ මරණයත් එක්ක මේ ඔක්කොම නැති වෙනවා කියන ඔබ දන්නවා. එදාට අරගෙන යන්න වෙන්නේ සාංසාරික වශයෙන් කරගත්තු කුසල අකුසල කර්ම විතරයි කියන ඔබට තේරෙනවා යන්තම් ඔබට කවුරු හරි කියලා දීලා තියෙනවා. ඒ නිසා ඔබ උත්සාහ කරනවා බුදු දහමෙන් සාංසාරයට හරි මොනවාර ටිකක් මොනවා කරගන්නද එකතු කර ගැනීමට උත්සාහ කරනවා. ඔන්න ඔබට තියෙන ලොකු ප්‍රශ්නේ තමයි මරණය කියන්නේ. හදිසියේවත් ඔබ මැරෙන්නේ නැත්තම් ඔබ බුදු දහම ඇසුරු කරයිද? ඒ කියන්නේ කර්මනේ, කර්මඵලනේ, ආය අපාය උපදිනවා කියලා එකක් නැහැ. එහෙම වුණත් පින්ගනි ওই පින්ගතුල්ල කොමාරි ජීවිතේ ගේම් එකක් ගාගෙන ජීවත් වෙනවා මිසක් දැන් ජීවිතේ ජීවත් වෙන්න අර ගේම් එකක් ගහගන්න ඕමනාව තිබ්බත් ගහන්නේ නැහැ. ඇයි? ඇයි ගහන්නේ නැත්තේ? ඇයි අපි දන්නවා ගේම් ගාලා වැඩක් නැහැ. කොච්චර ගේම් ගාලා හැදුවත් මම මේ ගේමක් කියලා කියන්නේ රගුල කියන්නේ ටිකක් අපි කොහොම හරි ගේම් එකක් ගාලා ජීවත් වෙමු කියලා. වැඩක් නැහැ. මේ ජීවිතේ කොහොමත් පවත්ව ගන්න පුළුවන් කමක් නැහැ. පවත්ව ගන්න පුළුවන් කමක් නැති නිසාම නිකන් මම පව පුරව ගන්න ඕනේ. අන්න ඒක කියනවා අපි කියන්නේ ගැරන්ඩි මරලා පව පුරව ගන්න ඕනේ නැහැ කියන්නේ. ඒ මරන්නේ නැත්තේ ගැරන්ඩියට තියන ආදරේට නෙමෙයි. මොකටද? පව පුරව ගන්න තියෙන බයට. අන්න ඒ වගේ ওই පිංගුතුල්ල මේ ජීවිතේට සලකන්නේ නැතුව ඕනවට වඩා මේ ධර්මයේ හැසිරෙන්නේ ওই පිංගුතුල්ල මැරෙන නිසා. දෙක ওই පිංගුතුල්ල ළඩ වෙනවා. තුන ওই පිංගුතුල්ල වයසට යනවා. ওই පිංගුතුල්ලට වයසට යනකොට තේරෙනවා අපි දැන් මේ ටික ටික ගිහිල්ලා මැරෙන්න ලං වෙනවා කියලා. සාංසාරික ජීවිතයකට යන්න වෙනවා කියලා තේරෙනවා. ඔන්න ඔය සාංසාරිකව යන්න වෙන දුක්ඛිත ජීවිතේ ඔය දුක්ඛිත ජීවිතෙන් අත මිදින්නයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. තේරුණාද? ඒක පින්වත්නි මේ. ඊට අපේ පින්වතුල හිතන් ඉන්නේ විදියට මේ. නිකන් තනින් තන අල්ලගත්ත පුංචි පහය එකක් නෙමෙයි. අපි දැන් ගමුකෝ අනාත්මය කියන එක. අනාත්මය කියන එක ගත්තාම අනාත්මය වඩන කෙනෙක්ට තේරෙනවා පින්වත්නි මේ ඇහැ කන නාසය දේව ශාරීරිය මනස කියන එක මට ඕන විදියට පවතින්නේ නැහැ කියලා. ඒක හරියට මේ වගේ. දැන් මගේ පින්වතුල ඇහැ තියෙනව නැහැ ওই S2. ඔය පින්වතුල බලනවද? ඔය පින්වතුලට පේනවද? බලනවයි පේනවයි දෙකම. ඇත්තටම පින්වතුල ඔය පින්වතුල ඕක බලනව නෙමෙයි. ඔය පින්වතුලට පේන ටිකත් එක්ක ඔය පින්වතුල ජීවත් වෙනවා. ඒ පේන එක මදි වෙනකොට තමයි ඔය කන්නාඩි දෙක කෙල්ල ගන්න ඉස්සරහයි. බලනවා නම් ඉතින් අපිට බලන්න පුළුවන් නේ. ඔන්න බලාගෙන බලාගෙන ඉඳි ටික 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 හැ වීක් වෙනවා. වීක් වෙනකොට මොකද කරන්නේ මේ? පෙනීම ෂාප් කරගන්න කන්නාඩි දෙකක් කෙල්ල ගන්නවා නංගි. ඒක නේ රයි ડોක්ටර් ගාවට ගියාම එයා මේක කළා කාචයක් දානවා. දාලා මේකටද වැඩියෙන් පේන්නේ මේකටද වැඩියෙන් පේන්නේ. ඔහොමද වැඩියෙන් පේන්නේ මෙහෙමද වැඩියෙන් පේන්නේ කියලා අහනවා. අහන්නේ නැද්ද? يعني වැඩියෙන් කොහොමද බලන්නේ කියලා නෙමෙයි අහන්නේ. ඔහොමද පේන්නේ මෙහෙමද පේන්නේ කියලා අහනවා. ඒකල මෙහෙම මෙහෙම හොඳයි මෙහෙම හොඳයි කිව්වම ආයිත් ඒක තියලා අහනවා දැන් කියන්න අරමද වැඩියෙන් පේන්නේ මෙහෙමද වැඩියෙන් පේන්නේ කියලා. අහන්නේ නැද්ද එහෙම? අහනවා. ඒ අයිය ඔබට පේන එක හදලා දෙනවා මිසක් ඔබට දකින්න අවස්ථාවක් නෙමෙයි හදන්නේ ડોක්ටර්. දැන් මේ බලන්න. ඔයි පිංගුතුල මගේ දිහා බලන් ඉඳි මේ මයික් එක ඔයි පිංගුතුලට පේනවා. ආ මයික් එක දිහා බලන්න. මේක දිහා බලනකොට මාවත් පේනවද නැද්ද? දැන් ඔයි පිංගුතුල බලනවා නම් ඕගලන්ට පුළුවන් වෙන්න ඕනි බලන්න මොකක්ද දිහා විතරක්ද? මේ මයික් එක දිහා විතරක්. පිංගන්දි මේ ඇහැ කියන්නේ ආයතනයක්. දැන් මට තියෙනවා ආයතනයක් මොකක් හරි. තියෙනකොට මේවා අපේ ලොකු ස්වාමීන් වහන්සේලාගෙන් ඉගෙනගත් උපමා මේවයි ගෞරවයේ උන්වහන්සේලාටම යන්න ඕනේ. ආයතනයක් අපිට තියෙනවා. තියෙනකොට ඒ ආයතනය කාගේද? මගේ. මම ගේට්ටුවක් දාලා සිකියුරිටි කෙනෙක් දානවා. මේ මං කැමති අය විතරක් ඇතුළට එවන්න, අකමැති අය ඇතුළට එවන්න එපා කියලා. දැන් මගේ ආයතනය නිසා මං කැමති අය විතරයි ඇතුළට එන්නේ. දැන් ඇහැ කියන්නේ ආයතනයක් නම් රූප පෙන්වීම කියන ක්‍රියාවලිය සිද්ධ කරන. ඇහැ ඔය පින්වතුල්ලගෙන ඔය පින්වතුලට පුළුවන් ද ඇහැ ගාවට සිකියුරිටි කෙනෙක් දාන්න මං අකමැති දේවල් පේන්න එපා කැමති දේවල් විතරක් පේන්න කියලා. පුළුවන් ද බැරිද?
ඒකෙම ඔබට තේරෙනවද ඔය හැ කියන එක? මෙහෙම පින්ගන්දි ඔබට ඔබ මෙහෙම හැ ඇරියාම ඒකට අහු වෙන රූප එක, ඒ කියන්නේ ඒකට එනවන චක්කු ප්‍රසාදයට ගැටෙනවන වර්ණ රූපය කියන එක. ඒ දෙකත් එක්ක ඇති වෙන චක්ෂු විඥානය කියන එක. ඒක නිතර නිතර මෙහෙම 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 දැන් ඔයි පිංගුතලා මේ පේනවා කියන ඔක්කොම මොකද වෙන්නේ? නිතරම 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 චක්ෂු විඥානය ඇතිවිවි ඇතිවිවි යන ඕක නෙවෙයි. එතකොට ඒක ඔයි පිංගුතලා බලනව නෙමෙයි. ඒක වෙන වැඩක්. ඔය ඇහැ හදාගත්තේ කවුද? ඔයි පිංගුතලා ගෙදරින් නම් තීරණය කරන් ආවද? ගියාත්ම නම් මේ මට ඇස් දෙකක් ලැබෙන්න ඒ දෙක මේ පාට වෙන්න මේ පාට වෙන්න කියලා තීරණය කරන් ආවද? නැත්නම් ලැබිච්ච ඇස් දෙකත් එක්ක ජීවත් වෙන්න වෙලාද? එහෙනම් ඉතින් අපි කාච දාලා නඟලන්න ඕනේ නැන්නේද බලල් ඇස් දෙකක් ලැබේවා කියලා? අර පූස් ඇස් වගේ තියෙන එහෙම මේ පූස හැක් වගේ හැක් ලැබේවා කියලා සමහරු කැමති. සමහරු කැමති ටිකක් සුදු පාට හුරු හැක් ලැබෙනවාද? සමහරු කැමති තද කළු පාටට ඇස් ලැබෙනවාට නේද? මේවා හිටපු ගමන් මෙහෙම ඇද වෙනවා, හිටපු ගමන් උඩ යට වෙනවා, හිටපු ගමන් නැති වෙලා යනවා. මේවා අපි හදාගත්ත නෙමෙයි, සාංසාරිකව ආවා. එන්නේ හේතුව තමයි දෙවි කෙනෙක් දුන්නා නෙමෙයි, කර්මය. කර්මානුරූපීව කරගත්තු කුසල හෝ අකුසල කර්මයන්ට අනුරූපීවයි ඔබේ සකස් වෙන්නේ. සමහරකට කුසල කර්මයකින් සකස් වෙලා අකුසල කර්මයකට හේතු වෙන්නත් ඉඩ තියෙනවා. ඇහැ ගිනාවෙත් මන්නේ. එතකොට දැන් ඔය ඇහැ පවතින්නේ, ඔය ඇහැ මේන්ටේන් කරන්නේ කවුද? එකක් තමයි කර්මය. කර්මයේ ෂේ වෙනකොට ඇහැ නැති වෙලා යන්න පුළුවන් චක්කුපාල මහරහතන් වහන්සේගේ වගේ. චක්කුපාල මහරහතන් වහන්සේ මේ පෙරාත්ම භාවයේ වෙදෙක්. වෙදෙක් ආත්ම භාවයක කෙනෙක්ගේ ඇස් දෙක හොඳ කරලා එයා හොඳ වුණාට පස්සේ හොඳ වුණේ නැහැ කිව්වට පස්සේ අර තව බෙහෙත් එකක් දාලා ඇහැ අන්ධ කරනවා. විපාකයේ විදියට ඇහැ රහත් වෙනකම් හොඳට තිබ්බත් කාලයක් යනකොට පේන්නේ නැති වුණා කර්ම විපාක භාවිත වෙලා. අන්න ඒකයි කිව්වේ කම්මස කෝම්මි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දෝ කම්මපටිසරණෝ. කර්මය තමයි ඒවට මුල් වෙන්නේ. කර්මය මුල් වෙලා සකස් වෙච්ච මෙන්න මේ ඇහැ කර්මයෙන් ටිකක් දුවනවා, ඍතුවෙන් ටිකක් දුවනවා, චිත්තයෙන් ටිකක් දුවනවා, ආහාරයෙන් ටිකක් දුවනවා. ඍතුවෙන් කොහොමද දුවන්නේ? දැන් ඔය රස්න කාලවල වලට ඇස්සෙම නිකන් ගිලිලා වගේ තියෙනවන්නේ. ඒ ඍතුව ආදීන් තමයි වෙනස් වීම සිද්ධ වෙන්නේ. චිත්තයෙන් කොහොමද වෙනස් වෙන්නේ? හොඳට කේන්ති ගිය වෙලාවකට මේ ඇහැ මෙහෙම කළා මොකක් වෙනවද? මේව කළා රතු වෙනවනේ. අන්නේ චිත්තයෙන් වෙන වෙනස් වීම. ඇස් වෙනස් වෙනවා, ඇස් ලොකු වෙනවා, මෙහෙම වෙනවා, මෙහෙම වෙනවා, මෙහෙම වෙනවා. අර ඒ ඇහැ ඉස්සර පාළුවේ රූපකලාව. ආහාරයෙන් තමයි ඔකේ ගොඩක් දේවල් සම්පාදනය වෙන්නේ දැනට. කර්මයේ ආහාරේ අර අපි කියන්නේ ගොටුකොල කෑවත් ඇස් පේනවා වගේ කියලා කතාව. එතකොට බලන්න මේ ඇහැ කියන කතාවට ගිහිල්ලා මගේ රත්තරන් පින්වත්නි, මේ ඇහැ කියන එක හදාගත්තෙත් මන් නෙමෙයි, සකස් කරන්නෙත් මන් නෙමෙයි. කර්ම චිත්ත ඍතු ආහාර වලට අනුරූපව සකස් වෙනවා. ඒකත් දැන් එතකොට ඔයගලන්ට හිතේ පින්වත් අපි හැමදෙරුනි, එතකොට අපි කන්න දෙනවනේ, අපි නිකන්න දෙන්නේ. කන්න දුන්නට දැන් ගොටුකොල කෑවම ඇස් පේනවා කියලා කතාවක් තියෙනවනේ. දැන් අපි මේ අම්මලට ඔය කන්නඩි දාන් ඉන්න, ඔය කන්නඩි ගල වල ගොටුකොල මිටි ගණන් කැවුවත් ඇස්පේයි දාපව්. අපි ආහාරය දුන්නට ඇහැ ඇහැට උමනා විදියට තමයි ඒක ගන්නෙ. ඒ ඕජාව අවශ්‍ය ප්‍රමාණයට අරගෙන විපාකي හදලා දෙන්නේ ඇහැ. ඇති කරගත්තෙත් මන් නෙමෙයි නං, මේන්ටේන් කරන්නෙත් මන් නෙමෙයි නං, ක්‍රියාවලිය සිද්ධ කරන්නේ මන් නෙමෙයි නං. දැන් තේරෙනවද ඔබට? දැන් බලන්න මේ ඇහැ කියන එක අනාත්මයිනේ, කිසිම වසංගේ ස්වභාවයක් නැහැනේ මේ මම නෙමෙයිනි කරන්නේ. එතකොට කො ඔබ ඔය පින්වතුල්ල ඇහැ හැර අනිත් ඔක්කොම ඇස් දෙක මෙහෙම කළා, අර මූණේ තියෙන හිල් දෙක මැද්දෙන් පිටලා තියෙනවා, ඒකට මෙහෙම මෙහෙම පේනවා මිසක් අපි බලනවා කියල එකක් නැහැ. දැන් තේරුණාද? කන් දෙක ගන්න. දැන් මම මේ කියන ඔක්කොම එක විගතල කන් වලට අහනවද ඇහෙනවද නේද? අහනවනේ මේ, ඇහෙනවා. ඒකයි අපිට අර ඇහෙන්නේ නැති වෙලාවට අපි කන මෙහෙම කරලා කොකෝ ආයිත් කියන්නේ.
देख मून मेदिंदलाहिंसका पेन देवाल जीवत पेन मेरा नासिक गंध सुगंध धन्यवाद अभी हितल बल मीनवादार कोटो बेरे आहोर पिट कोटो बेरे एक अभी मुखक धन अरे गंधक धन्य अभी मुखद कर ආ ඉන්නකො මම මේ දැන් ඉඳන් මේ ගඳ දැනගන්න නැතු ඉන්නව කියලා නිකන් ඉන්නවද ගානක් ద్వාරිය මෙහෙම කළා වහනවද ලේන්ස් ඔක්කරම ඔක්කරගෙන අපි මේ මුණ වහ ගන්නවනේ හේතුව මොකද්ද ගානක් ద్వාරියේ ගැටෙනකොට මේකෙ සිත් උපදිනවා කියන එක අපිට නවත්තන්න බෑ ඒ නිසා අපි කවුරු හරි බයිනකොට කරන්නේ කන් වහ ගන්න එක එතකොට සෝතත් ద్వාරියේ වදින්නේ නැහැ කියලා හිතලා ඒත් ලාවට ඇවිල්ල වදින වස්යෙන් කවුරු හරි බය දෙයක් දැක්කොත් අපි කරන්නේ ඇස් වහ ගන්න එක චක්කු ద్వාරියේ වදින්නේ නැති වෙයි කියලා गंधक धनोत्करणी नाय वहा दिनकोट एक यार पोड़िया मेम कल काट यार बल्लंट बेत्पो बल्लंट बेत्पो दिगोल मेम कट यारे पोअर होट मेम कल मेम कल हम गावी मेम कल तदक रहा कट अभी बल्लंट बेत्पोन तिथ बेत मीन पोनी हाँ අපි කට අරින්නේ නැත්te දිවට මේක දැනුණොත් වැඩි මේ අපි පෙනඩෝල් වල දෙනකොට හරි මොනවාරි ඔය වල දෙනකොට දිවටද දාගන්නේ උගුරටද දාගන්නේ නේ අපි මේක කට උඩට කරලා උගුරට දාගන්නේ ඇයි දිවේ වැදුනොත් ජීවවා විඥානේ පාලුනොත් තිත්තඹුල් උපදිනවා ඒ නිසා කෙලෙම උගුරට තමයි පෙති දෙක දාගෙන වලඳලා දාන්නේ අන්න දැක්ක ජීවවා විඥානේ තරම් ඉතින් ඕක තමයි සංසිද්ධිය ඇත්තම කතාව පින්වත් නී මේ කයත් එහෙමයි දැන් ඔන්න ඔය පිටිදල ඔපරේෂන් එකක් කරා ඔපරේෂන් එකක් කරනකොට ඔගලන්ට පුළුවන් දැන් මේ අතේ අත කපනවා කියලා හිතන්නකෝ අනේ මං හරි මම මෙතන දැන් මම මෙතන විඳින්න නැතු වෙනම් ඔගල ඕනෑක් කරගන්න කියලා දෙනවද इंजेक्ट कर इंजेक्शन हिरी वाटन हिरी वेटर धन इतक अब डॉक्टर डॉक्टर धनवादेवास्तिक भाग ने कल्पना बलाह कनाह नास दिव शरीर हरह නිතර ආරම්ම නැවිල්ල වැදිලා 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 ඒ ඔස්සේ සිත් උපදිනවා මිසක් ඒ ඔස්සේ සිත් පහළ වෙනවා මිසක් ඒ වදින වදින එක හොඳයි නරකයි සුවයි සුන්දරයි මధుරයි කියලා හිත හිත ඉන්නවා මිසක් ඒව මාපයි මනසින් වමාර කර වමාර වමාර කණ මීහරක් වගේ මනසින් දෙකපු දේවල් ඇද 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 ආපහු ගිල ගිල ඉන්නවා මිසක් කවුද මොන හේතුවකටද මේ ඔය පිටුතල මේ කතාව තේරුම් ගන්න යන්නේ मेकड़ की अनात्म भावना मूलिक अभियर के वसंगी न्याय की कल्पना की कल्पना कर स्वभावशी क्रियावशी स्वभावतम मम्मी को हदागत मम्मी को वड़ने क्रियातम पेन वकीन सिद्धि मे किसी मे कपिंग मटोन विधिया मगे वसंगी किंतर मगे किसी मनुनी मकिर माव विदगिन 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 अनवाई तेरूंगा मार मेक तेरूंगा अनात्मी वड़प कि पत्न එයාට තේරෙනවා ජීවිතේ පළවෙනි වතාවට පින්වත් නීමේ අපි
අපිට කරන්න දෙයක් නැහැ මමයි කියලා හිතාගෙන ඉන්න කියලා මෙහෙම අසරණයි මම මෙහෙම ඉද්දි මගේ ඇහැරා රූප ගිල්ල ඒ ඔස්සේ සිත් උපදිනවා කනහරා ශබ්ද ගිල්ල ඒ ඔස්සේ උපදිනවා නාසිහරා ගිල්ල ඒ ඔස්සේ උපදිනවා දිවහරා ගිල්ල ඒ ඔස්සේ උපදිනවා කියලා නිකම්ම කල්පනා වෙනවා මිසක් මේ මම මගේ මගේ ආත්මභාවය කියලා ගැනීම වලින් වළකිනවා ඊළඟට තමයි මෙයා එන්නේ චක්කු ප්‍රසාදේ සකස් වීම කොයි ආකාරයේ රූපය සකස් වීම කොයි ආකාරයේ සිතේ සකස් වීම කොයි ආකාරයේ මේ බලන්න ඒකත් ඒකත් දැන් අමාරුවෙන් හේතු සකස් කරලා කරලා අපි හිතමුකෝ ෆ්‍රයිඩ් රයිස් එකක් වළඳනවා දැන් ඔක හදාගන්න එක ලේසි නෑනේ ඔන්න ෆ්‍රයිඩ් රයිස් එකක් හදලා දැන් ඔන්න ගෙනල්ලා හැන්දක් වළඳලා තියෙනවා තියනකොට මොකද වෙන්නේ අර හැන්ද වළඳලා තියනකොටම ඒක ඉස්සරහා ඇතිවෙච්ච විඥාන ධාතු හටගත්ත නිරුද්ධ වුණා ඉවරයි අර ඒක නෙමෙයි දැන් එන මුරුක්කෝ පැකට් වලට ලුණු ටිකක් වැඩියෙන් දාලා එවයි ඇයි ඒක දිවට තිබ්බට පස්සේ අර ලුණු රහ ආපහු ඉල්ලනවනේ දිව එකක් කාලා යද්දි අනිත් එකක් කොහෙද ගන්න ඕනද ඇයි විඥානේ ඇති වෙලා නැති වෙලා ඒ විඥානියට ආපෝ මේ සැප වේදනාවට බැලුම් කරලා ඒ විඥානේ ආය ඇති කරගන්න උත්සාහ කරනවා දෙනවා 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 එක මුරුක්කක් කටේ තියෙනකොට දැවිල්ල උපදිනවා ආය යනවා ආය දා ගන්නවා ආය යනවා ආය දා ගන්නවා ආය යනවා චිත්තය ආයශ පිටින් හරිම පොඩ්ඩයි එතකොට එනිසා චිත්තයත් ඔබට පාලනේනේ ඔන්න ගැඹුරට යන තැන සිතත් හටගෙන හටගෙන නිරුද්ධ වෙනවා මිසක් හට ගන්න තැන නිරුද්ධ වෙනවා මිසක් කිසිම එක හිතක් ආපව හට ගන්න නැහැ කියලා සිතේ ස්වභාවය ඔබට කල්පනා වෙන්න පටන් ගන්නවා. ඒ තමයි එකක්. රූපේ ස්වභාවය ළඟට කල්පනා වෙනවා දෙයියනේ. මේ චක්කු ප්‍රසාද රූප මේවා චුට්ටි 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 අනිත් භාවයට පත් වෙලා යනවා. ඒකයි දැන් ගිහිල්ල ඔය ඇහැරා කෙලිම රූප වදින්න නැතුව කණ්ණාඩි දෙකක් දාලා ඒක ත්‍රූ ගන්න වෙලා තියෙන්නේ. ඒ කණ්ණාඩිය දීලා ඒකෙන් ලොකු කරලා ඇහැට ගන්න වෙලා තියෙන්නේ ඒක. ඒක හරහා ගන්න වෙලා තියෙන එකයි මෙන්න මෙයාට තේරෙනවා නාම රූප දෙක මගේ වසඟේ නෑ කියලා. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පසති. කෙනෙක් මේක තමන්ගේ වසඟේ නෑ කියලා දැනගත්තාම කියන්නේ එයාට මේ මම කියලා කෙනෙක් මේ ලෝකේ නෑ කියන එක පළවෙනි වතාවට ජීවිතේ තේරෙනවා. මම කියලා කෙනෙක් නෑ කියලා. මම කියලා කෙනෙක් නෑ කියලා ජීවිතේ තේරෙනකොටම දැන් මගේ පින්වතුන්ලාට මෙහෙම තියෙනවා. ඔය පින්වතුන්ලා දෙනවා අද ගිහිල්ලා ඔය පින්වතුන්ලාට මේ නිකං කවුරු හරි කියනවා මේ කොරෝනා පොසිටිව් කියලා. නිකං PCR එකක් හරි මොකක් හරි කරලා. කියනකොට දැන් ඔය පින්වතුන්ලාට මේ තියෙන සැනසීම සැප නෑ එතකොට. එතකොට ඔය පින්වතුන්ලාට ආත්මභාවය කෙරෙහි තෘෂ්ණාව නිසා දැන් හරි කියන්න බෑනේ පින්වන්දි ජීවිතේ කියනකනේ හැදෙන්න පුළුවන් න්යාය ඕන තැන කොන වෙලාවක මේ වට බය වෙන්න දෙයක් නෑ පින්වන්දි දැන් ওই පින්වතුරට ඕක හැදිච්චක මං වෙන්නේ මොකද මේ අපච්චි මගේ ජීවිතේ මං ඉවරයි මෙහෙමයි අරකයි මේකයි මෙහෙමයි කියලා හරියට බය වෙනවා වෙනවද නැද්ද පින්වන්දි හැබැයි නාම රූප දෙකක ක්‍රියාකාරීත්වයක් විතරයි කියලා කෙනෙකුට මතක් වුණොත් ඒකලු පිඟන්නේ නාම රූප මොනවට පරිසම් කරන්නද ඔයගලන්ට තේරෙනවද මම කියන නාම රූප දෙක මට මම මොනව කරන්නද නාම සහ රූප වල ක්‍රියාකාරීත්වයක් විසක් මම මගේ භාවයකින් අරගෙන ආත්ම භාව සංඛ්‍යාත තෘෂ්ණාවෙන් ඇලිලා යන දෙයක් නෑ ඔන්න ඔබ කියලා කෙනෙක් ඉන්නව නම් ඔබ පරිස්සම් කරන්න. පින්වන්නි මෙතන ඔබයි කියලා දැන් ඔබ කාටද මමයි කියන්නේ? මං ඔබේ මෙහෙම කළා දනිස් දෙක ගාවින් කපලා කකුල් දෙක පල්ලෙහාට දැම්මා. ඔය පින්වතුල මම කියලා කියන්නේ ඔගොල්ලෝ දනිස් දෙකෙන් යට කොටසද උඩ කොටසද? දනිස් දෙකෙන් කපලා පල්ලෙහාට දානවා දනිස් දෙක වෙනම දැන් ඔය පින්වතුල වෙනම. ඔබ කියලා කියන්න ඕනි මම දැන් ඔය ඔබ කියලා කියන්නේ ඔබේ මුළු සර්ව සකල මේ ශරීරයටමනේ දනිස් දෙක කපලා දැම්මොත් ඔබ කියන්නේ ඔබ කියලා අර කපපු කෑල්ලටද ඔබටද ඔබට එතකොට කපපු කෑල්ල ඔබ නෙමෙයි දනිස් දෙකෙන් පල්ලෙහා කොටස එහෙනම් ඔබ නෙමෙයි නේද ඔබ නෙමෙයි ওই දනිස් දෙකෙන් පල්ලෙහා ඔබ නෙමෙයි
ඕකම ඇඟේ තියෙන්නේ සා තමයි මගේ මගේ කියලා හිතෙන්නේ. හොඳයි අත් දෙකත් කපලා දානවා ෂෝල්ඩර්ස් ගාවි. ඒත් ඔබ ඔබ කියන්නේ අර කොටේට. බඩ කපලා දානවා. ඒත් ඔබ කියන්නේ උඩ තියෙන කොට කෑල්ලට. ඕක මම මෙම දෙකට මැද්දෙන් පැලුවා. දැන් ඔබ කියන්නේ කාටද? දෙකට මැද්දෙන් පළලා අර කැරට් ගාන මෙහෙම කෑල්ලක් තියෙන්නේ. ඒකේ තියලා මෙහෙම ගානවා. මොකද ඒ කෑල්ලට කියනනම් මොකක් කරියක් ඇදින්. දැකලා තියෙනවනේ දෙවියන් ඔයගොල්ලෝ අන්න ඒකේ ඔය කෑලි දෙක මෙහෙම ගාගෙන ගා. දැන් ඔබ කියන්නේ කාටද ඔබ? මේ මෙච්චර වෙලා කපපු කපල කපල ඉතුරු වෙච්ච කෑල්ලට ඔබ කියලා කිව්වනේ. අර මැෂින් එකකින් තීරු තීරු යනකම් ගෑවොත් දැන් ඔබ කියන්නේ කාටද ඔබ? මේ ශරීරයේ මමයි කියලා පනවන්න දෙයක් නැහැ. හැමදේම එල්ලිලා තියෙන මේ නාම රූප වලට මම කියලා පනවගෙන මිසක් අර මම කියන්නේ මේ අපේ ලොකු සංහිසලා ඉස්සර ලස්සන උපමාවක් කියනවා මේ ඔබට තියෙනවා මේ ලෝකේ ಜಾති තුනක්. එකක් තමයි ඔබ, අනිත් එක ඔබේ දේවල්, අනිත් එක ඔබේ නොවන දේවල්. මේ අපේ ලොකු සංහිසලා ඉස්සර කියපු ලස්සන උපමාවක් මේවා හරි ලස්සනයි තේරුම් ගත්තොත් ගැඹුරට යන්න මේවා තමයි පදනම. මේවා මේ බේසික්ස් තේරුම් ගත්තොත් මේ මූලික දේ තේරුම් ගත්තොත් ගැඹුරට යනවා කියන එක හරිම ලේසියෙන් කරන්න පුළුවන්. මම මගේ සහ මගේ නොවන දේවල්. මම තමයි මම. මගේ කියන්නේ මගේ පුතා, මගේ දුව, මගේ කාර් එක, මගේ ගෙදර. ඒගොල්ලෝ මම නෙමෙයි මගේ. ඒගොල්ලෝ මමද මගේද? ඒගොල්ලෝ මම නෙමෙයි මගේ. අනිත් ඒවා මගේ නොවන. මගේ නොවන ඒවා මට ප්‍රශ්නයක් නැහැ නේ වතාරින්. මගේ දේවල්. බලන්න. දැන් මමයි කිව්වේ කාටද? ඔය තියෙන ස්කන්ධ පහට. අත කාගේද? අත් කාගේද? මගේ අත. මම අත කියන්නේ එහෙනම් අත කියන්නේ මමද මගේ එකක්? අත කියන්නේ මම නෙමෙයි. කට කාගේද? කන කාගේද? මගේ. ඇස් කාගේද? මගේ ඇස්. මගේ දත්, මගේ කෙස්, මගේ ලොම්, මගේ නිය, මගේ දත්. මම කෙස්, මම ලොම්, මම නිය, මම දත් නෙමෙයි. මගේ කියලයි මේ මුළු කයම. අත් මගේ, කකුල් මගේ, ඇඟ මගේ, අරක මගේ, කණ්ණාඩි දෙක මගේ, ওই මාස්ක් මගේ. එතකොට ඔක්කොම මගේ නම් මම කියන්නේ කාටද? හිත? හිත කාගේද? මගේ හිත රිදෙනවා. එහෙම කියනවනේ. මගේ හිත රිදෙනවා. මගේ හිත කැඩිලා. මගේ විශ්වාසය නැති වුණා. මගේ මිසක් මම නෙමෙයි. හිතත් මම නෙමෙයි. කයත් මම නෙමෙයි. ওই පිංගුතුලයි මමයි කියලා පනවන් ඉන්නේ. හිතයි කයයි එකතුවට රැවටිලා. දැන් පැහැදිලිද? එතකොට මේ ශරීර පස්සේ දෙවීමක් කරනවා කියන්නේ මේ අපරාධෙනි. දැන් මම මේ කියන්නේ මේ නාම රූප වල ස්වභාවය තමයි මේ නාම රූප දිලිදිලා යනවා. මේ නාම රූප බිඳි බිඳි යනවා. මේ නාම රූප ගැලවි ගැලවි යනවා. මේ නාම රූප දිරදිරා ගිහිල්ලා යම් දවසක මේ ලැබිච්ච ජීවිතය ඔබට නැති වෙනවා. يعني අපරාධෙ මේ ජීවිතය පස්සේ දුවන එක. මේ ජීවිතය පස්සේ දුවනවට වඩා හොඳයි මිරිස් පාත්යක් හිටවගන්න. මේ නාම රූප දෙක දිරණ එක නවත්තන්න දෙවියෙක්ට, මාරයෙක්ට, බ්‍රහ්මයෙක්ට කාටවත් පුළුවන් කමක් නැහැ. හරි, තෘෂ්ණාව නිසා, ඒ කියන්නේ නාම රූප දෙක පවත්වා ගැනීමේ, පංචස්කන්ධය පවත්වා ගැනීමේ තෘෂ්ණාව නිසා. ඒ තෘෂ්ණාව මුල් වෙලා, තෘෂ්ණාව උපකාර වෙලා ආපව මේ නාම රූප දෙකට කියන්නේ හිතට පැවැත්මක් ඇති වෙනවා. හිත ආපහු අරමුණකට යනවා. අරමුණ ඔස්සේ ආපහු නාම රූප කියන මේවා සකස් වීම සිද්ධ වෙනවා. නාම රූප සකස් වුණාම ආයිත් සැප වේදනා උපදිනවා. ආයිත් අණ්හා කරනවා. ආයි සසරට යනවා. ආයි නාම රූප උපදිනවා. ආයිත් අණ්හා කරනවා. මේ එකම සංසාරික ගමනක් තමයි යන්නේ. එහෙනම් මේ සංසාරික ගමනින් මිදෙන්න නම් ඔබ විසින් කළ යුතු එකම දේ තමයි ස්කන්ධ පිළිබඳව වූ තණ්හාවෙන් මිදෙන්න.
මමයි මගේ කියලා අල්ලන් ඉන්න මේ ස්කන්ධ තෘෂ්ණාවෙන් ඔබ මිදුණොත් හරි ඔබ ඒ මිදීම තුල ඔබේ ඔබ ඒ ගැලවීම තුල ඔබ තේරුම් ගත්තොත් රූප කියන්නේ රූප ධර්මතා නිසා මිසක් මම නෙමෙයි කියලා නාම කියන්නේ නාම ධර්මතා මිසක් මම නෙමෙයි කියලා අන්නේ නාම රූප දෙක තේරුම් ගැනීම තුල ඔබට ආයිත්සරයක් භවයක් සකස් වීමක් කියන එකක් වෙන්නේ ඕක කරන්නේ මෙහෙමයි ස්කන්ධ පාත්වෙන රූප වේදනා සංඥා සංකාර විඥාන එලි ස්කන්ධ පහක් තියෙනවා ওই ස්කන්ධ පහ අරගෙන ආස්වාද ආදීනව නිසරණ කියන මේවා කල්පනා කරන්න ආස්වාදයේ කියලා කියන්නේ පින්වත් මේ දැන් ওই රූපය නිසා වේදනාව නිසා සංඥාව නිසා සංකාරය නිසා විඥාන නිසා ඔබ යම් සැපක් විඳිනවනේ මේ ලෝකේ නැතුව නෙමෙයි අන්නේ සල්ප වූ සැපට කියනවා ආස්වාදය කියලා. දැන් කෑම කනවා කියන එක වතුර එකක් බොනවා කියන එක බීම එකක් බොනවා කියන එක ඕව පින්වත්නි රූප වේදන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධයේ ආස්වාද නම් ආදීනවේ කල්පනා කරලා බලන්න. ආදීනව තමයි එකක් ඒ කෑමක උයාගන්න වෙච්ච මහන්සිය. ඒ කෑමකට අවශ්‍ය කරන බඩු මුට්ටු ගේන්න වෙච්ච මහන්සිය. ඒ බීමකට හරි කෑමකට හරි වෙන මොනවට හරි ඒ බඩු ටික අරන් ඉන්න ගත්තු මහන්සිය විතරක් නෙමෙයි මහන්සියෙන් හරි කෑවත් කමක් නැහැ. කාපික විනාඩි 5ක්වත් තියෙනවනම් හැන්දෙන් හැන්දට මුරුක්කුවෙන් මුරුක්කුවට කටේ තියන්න තියන්න අර ලුණු රහ අනිත් වෙලා ගිහිල්ලා ආයියායි දාගන්න නම් මං අහන්නේ ඔය කොළඹ ජීවිතේ කොච්චර කාලයක් කරන්නද හරිද කොච්චර කාලයක් කන්න දෙන්නේ ඇතිද කොච්චර කන්න අවසානයේදී පිංගන්දි මැරෙන්න වෙනවනේ ආයි මැරෙනවා කියන එක පිංගන්දි මා පුදුම කතාවක් මේ දැන් ඉන්නවා හිට වෙනකොට සමහරකට අලු එහෙම මේ මිනිස්සු මැරෙනවා මේ දැන් ගිය සතියේ හිටපු මිනිස්සු කී දෙනෙක් මේ සතියේ මැරිලාද අලු ටිකක්වත් නැහැ නේ මිනිස්සුන්ගේ මේ ලෝකෙ ඉන්න මිනිස්සු මෙහෙම කරද්දි මැරිලා යනවා අලු ටිකක්වත් ඉතුරු වෙන්නේ නැහැ අලු ටිකක්වත් ඉතුරු නොවි මැරෙන්න තරම් පින්වන් මේ මරණිය කියන එක භයානකයි නම් අලු ටිකක්වත් ඉතුරු නොවි නැති වෙන්න තරම් මේ ජීවිතය කියන එකේ කෙලවර පීඩාකාරී නම් මොකද්ද මේ ජීවිතයේ අර්ථය වෙනස් වෙන ජීවිතයකට කන්න දෙන්න දිරණ ජීවිතයක් ඔයි පෝෂණය කරන්නේ අන්න ආදීන ඔය උඩින වලට අනේක කෑම කවන්න වෙහස වෙන එක කෑම උයන්න වෙහස වෙන එක ලීස් කපලා කැරට් සුද්ධ කරලා අරව කරලා මේවා කරලා ඔය දඟලන දඟලිල්ල ඉවර වෙන්නේ මරණි කොයි දුවන්නේ සකීය වසංගේ නැති මේ ජීවිතය පිගන්නේ මේ බලන්න වසංගේ නැති නිසාම නාම රූප දෙක ෂණයක් ෂණයක් පාසා නැති වෙලා යනවා ෂණයක් ෂණයක් පාසා නැති වෙලා යනවා හරි මේ මෙහෙමයිකුත් තියෙනවා දැන් අනිත්‍ය ධර්මතා දුක්ඛ ධර්මතා කියන මේවා තේරුම් ගන්න කම්ම මේක පිළිබඳව කලකිරීමක් එන්නේ නැහෙනි එවනම් අනාත්මය ගැන චුට්ටක් කියලා දුන්නා අනිත්‍ය ගැන ටිකක් කියලා දෙන්නම් ත්‍රිලක්ෂණීය තමයි මනසිකාර්ය කළ යුතු ප්‍රධානම භාවනාව යමෙක් ත්‍රිලක්ෂණීය මනසිකාර්ය කළොත් ඒ ත්‍රිලක්ෂණ මනසිකාර්ය ඔස්සේ සෙසු වඩන්โดනි සියලුම විපස්සනාවන් වැඩෙනවා. එහෙම කියලා තියෙනවා. කොහොමද මේ අනිත්‍ය පිළිබඳවත් කල්පනා කරලා බලන්න දැන් අපිට තියෙන්නේ නාම රූප දෙකක්නේ සත්‍යය කියලා කියන්නේ. එබැවින් හැම හිතක්ම මේ බලන හිත ගන්න හිත තමයි ටිකක් අමාරු මේකේ. මම මේ කියන වචනයක් වචනයක් පාසා ওই පින්වතුල්ලගේ සෝතද්වාරික චිත්තවීති පහළ වෙනවා. අම්මා කියවුවොත් අයන්න කියන්නේ සෝතද්වාරික චිත්තවීතිය. ආයත්‍රම අයන්නට එක චිත්තවීතියක් නෙමෙයි. අයන්න කියන එක අහුවෙන්න තර බ්‍රේට් බිට් රේට් මේක ලයින් කරලා බැලුවොත් අන්න ඒ වේව් එක වේව් ෆෝමැට් එක වගේ තියෙන මෙහෙම ඉරි කෑලි පවා අහුවෙන්න අයන්නේ තියෙන චිත්තවීති දහස් ගාණක් යනවා. තර අම්මා කියන එක අහුුනේ සිත් પરම්පරා ගණනාවකට. හැබැයි අම්මා නම් ඇතිවෙච්ච විඥාණි ඉවරයි. ආයි දැන් ඔබට පුළුවන් ද මගෙන් ඒ වචනේ ගන්න?
ආයිත් පුළුවන් මට අම්මා කියන්නේ. හැබැයි දැන් අම්මා කිව්වහම පහළ වෙන ඉස්සල ඇති වෙච්ච විඥානය නෙමෙයි. ඒ ඔස්සේ එන අලුත්ම විඥානයක් ඇති වෙනවා ජීවිතේ. මේ හැම තිස්සෙම අපි කරන්නේ මේ විඥානමත් වෙටිලා. ඒ කියන්නේ අර විඥානේ පුතාගේ විඥානේ උපදවා ගන්න ඕනේ. ඉතින් පුතා රට ගියාම වීඩියෝ කෝල් එකකින් ස්කයිප් එකකින් හරි කවන්නෑ කෝල් කරලා නේද? පුතා කෙරෙහි විඥානේ ඇති කරගන්න. ඊළඟට ෆොටෝ එකක් දැක්කාම අර ෆෝන් එකේ හරි ලැප්ටොප් එකේ හරි ෆොටෝ එක දාලා අපි මොකක් කරනවද? ඉඹින්න ඕනේ කියලා හිතන්නකො මොකද කරන්නේ? අර ෆොටෝ එක කොලේ ඉඹිනවනේ පින්වත්නි. මොන විලි ලැජ්ජා නැති වැඩද මේ කරන්නේ? ෆොටෝ එකකින් බිනවට නේද ගිල ගහක කොලයක් ගිමින්නෝ. ඒකත් කොල මේකත් කොල. මේ කොලේ ඉම්බත් කොල, ඒ කොලේ ඉම්බත් කොල. මිනිස්සුන්ගේ මුලාව කොච්චරක්ද කියනවනම් අර විඥානී නැතිවීමේ දරා ගැනීම දරා ගන්න බැරි නිසා ෆොටෝ එකක් ටක් ගාලා ඒක කැප්චර් කරගෙන අරන් ගිහිල්ලා ඒක ඉම්බිනවා. අර මනුස්සෙක් ගාවෙන් ආපු සුවඳ ඒක ඉවර වුණාට පස්සේ ඒක ඇඳන් ඉන්න ඇඳුමක් හරි. එතකොට මේ දාඩිය ගඳ වුණත් දැනෙන්නේ මොකක් විදියටද? සුවඳ විදියටද? ඒක ඉඹීම ජීවත් වෙනවා. මේ ඉඹල බලන දැන් ඔයගොල්ලන්ගේ පුතා හැම මැරුණොත් ඔයගොල්ලෝ කරන්නේ අර අල්මාරියට කවුරු පෙති ටිකක් දාලා ටක් ගාලා ඇඳුම් ටික අරන් තියා ගන්නවා. මාසෙන් මාසෙට පුතා මතක් වෙද්දී අර කරිනවා, අර කැඹිනවා, පුතා ඉඹිනවා. ඔබ පින්වත්නි මා යුද්ධයක් කරන්නේ නැති වෙන විඥාන අපව ඇති කරගන්න. තේරෙනවද? ඔබ අසරණයි මට තේරෙනවා. ඔබ මාත් එක්ක කරන මේ ගනුදෙනුවේ මාත් එක්ක බැඳුනොත් මම දැන් තව පැයකින් යනවනේ අපි ওই පිංගුතුල වෙන් වෙලා. එතකොට ওই පිංගුතුලට ආයි මාව බලාගන්න ඉතින් ටීවී එක දාලා ටීවී එක තමයි බින්නේ. ওই ටීවී කුඩින් ගැරණියක් ගිහිල්ලා ඉන්න ඕනි බින වෙලාවට. එතකොට බින්නේ ඇත්තටම ටීවී එක නෙමේ මේ 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 ගැරණිය. ඔය පින්වතුන්ලා තමන්ගේ මේ අනිත්‍යභාවයට පත් වෙන විඥාන ටික රැකගන්න නොකරන යුද්ධයක් ඕගොල්ලෝ මාර වෙහසක් එකට ගන්න. මේව තේරුම් ගන්න. මේ ඇති වෙන විඥාන තප්පරයක් පාසා නැති වෙනවා නම් මම මේ වගේ පස්සේ දුවල වැඩක් නෑ. පුතාව දැක්කාම සතුටු ඉපදුනාට ඉපදෙනකොටම මතක් වෙන්න මට ආපහු සැරයක් මේ විඥානයක් ඇති කරගත්තත් මේ ගම්ම ගානෙම ඇති වෙන්නේත් නෑ. මම මේක ඕනෝටට උද්දාමයට පත් වෙලා වැඩකුත් නැහැ. මේ පුතා තව ටිකකින් ගියාම මගේ විඥාන પરම්පරාව නවතිනවා. මම එතකොට කොහොමද ආයිත් විඥාන උපදවන්නේ? කලින්ම දැකලා තැරලා දාන්න. රූප ධර්මතාවයට එන්න. රූපත් එහෙමයි. රූප කොහොමද? දැන් මේ රූප කලාප ටික තියෙනවනේ. ඔයපෙන් තුල බලන්න මේ වෙඩින් එක දවසේ ගත්ත ෆොටෝ එකකුයි අද ෆොටෝ එකකුයි කම්පයා කරන්නේ. ඒ කාලේ ගත්ත ෆොටෝ එකකුයි අද ෆොටෝ එකකුයි කම්පයා කරද්දී ඔබට තේරෙයි. ඔබ දැන් වයසට ගිහිල්ලා බං. තේරෙනවද නැද්ද? එතකොට මේ වයසට ගියේ අවුරුදු ගානකින් පස්සේද දවසින් දවසද තප්පරෙන් තප්පරේද ෂණෙන් ෂණේද? පින්වත්නි චිත්තක්ෂණයක් කියන්නේ මේ ලෝකේ තියෙන අඩුම කාලය තමයි ඇහිපිල්ලමක් ගන්න කාලය. මේ මොකද ඇහිපිල්ලමක් ගැහුවොත් ඒක තමයි ලෝකේ තියෙන අඩුම කාලේ. නැත්නම් අසුරක්. අපි මෙහෙම කරමු. තප්පරේටත් වඩා අඩු කාලයක අපිට අසුරක් ගහන්න පුළුවන්. තප්පරේට අසුරු දෙකක් තුනක් ගහන්නත් පුළුවන් වුණා. මෙහෙම මෙහෙම මෙහෙම. චිත්තක්ෂණයකදී සෙත් කෝටි ලක්ෂයක් ඇති වෙනවා. කෝටිය වැඩි කිරීම ලක්ෂය. එතකොට ඇත්තටම චිත්තක්ෂණ 17න් 17ට නියුද්ධ වෙන චිත්ත පරම්පරාව මේ රූප පරම්පරාව චිත්තක්ෂණ 17න් 17ට වෙනස් වෙනවා නම් ඒක ඇහිපිල්ලමක් ගහද්දී අපි ගාව තියෙන රූප කලාප කොච්චර වෙනස් වෙලාද කියලා බලන්න. මුළු ඔක්කොම වෙනස් වෙලා. හැබැයි මෙහෙමයි. මේ මේකුත් තියෙනවා. මේ අවුරුදු 20 දි වයසට ගිහිල්ලා 20 දි වයසට ගිහිල්ලා 20 දි නැති වෙලා යන රූප කලාප වෙනුවට 20 දි ආයති වෙන්නේ 20 දි මැති වෙන තරුණ රූප කලාප. 20 වයසට ගිහිල්ලා එකපාර 50 රූප කලාප ඇති වෙන්නේ. එතකොට සත්වයාට පේන්නේ වයසට යනවා කියලා ළඟ 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 නේද? එකම ළඟ ළඟ එකම ළඟ ළඟ එකම ළඟ ළඟ ඒ එකම චූ පුංච පොඩ පොඩ දුර්වල වෙලා ඒකේ තවුරුදු 30ක් විතර යනකම් වෙන්නේ වර්ධනයක්. 30න් විතර පස්සේ තමයි මේ දුර්වල වීම කියන එක සිද්ධ වෙන්නේ. ඒ දුර්වල වෙනකොට
ටිකින් ටික ටිකින් ටික ටිකින් ටික දුරවලා කියන්නේ දුරවල වෙලා ගිහිල්ලා 20න් 30ට පයින්නවා 30න් 40ට පයින්නවා 40න් 50ට පයින්නවා 50න් 60ට පයින්නවා 60න් වලට පයින්නවා එතනින් එහාට ආය 60න් 70ට පයින්නේ 60න් වලට පයින්නවා 70ක් 80ක් කියලා කියන්නේ පිටින් තාම ඉතින් මේ ආයුෂ බොහොමයක් ඉක්මලා ගිහිල්ලා ඉවරයි කියන්නේ දැන් රූප කලාප දිරන්න ඕනේ ඔක්කොම දිරලා ගිහිල්ලා ඉවරයි ඊට අනිද්දට නාමකය මේකෙන් රඳාපවතින බැරි වුණාම නාමකය වෙන් වෙලා යනවා යන්න ඔයි තමයි අනිත් දුක ගන්න ඉතින් අනිත්‍යයි නම් ඔය පින්තුරක ජීවිතේ අනිත්‍යයි යමක් අනිත්‍යද මානෙනි ඒක දුකයි අනිත්‍ය නිසා නෙමේද දුක තියෙන්නේ ඔය පින්තුරල ළඩ වෙන නිසා නෙමේද දුකක් තියෙන්නේ දුව පුතා කැමතිම විදියට හැමදෑම ඉන්නේ නැහැ කියන එක මත නෙමේද මගේ පින්තුරල ළඩවීම කියන එක මේ කැමති දේ නොලැබීම කියන එක ලැබිලා තියෙන්නේ ප්‍රියයන්ගෙන් වෙන්වීම කියන එක ලැබිලා තියෙන දුවල පුතාලා හැමදේම මාත් එක්ක එකම විදියට ඉන්නේ නැහැ කියන එකේ දිනමයිද මරණවා කියන දුක ලැබිලා තියෙන අනිත්‍යභාවයට පත්වීම තුල නෙමෙයිද යමක් අනිත්‍ය නම් ඒක දුකක් දුක දේවල් අපිට ලබන්න වෙලා තියෙන්නේ අපිට කරන්න දෙයක් නැහැ චිත්ත චෛතසික ධර්මයේ රූප ධර්මතාවය අනාත්මය කියන එකෙන් වෙලිලා තියෙනවා මේව තේරුම් අරගත්තොත් කෙනෙක් සබ්බේ සංඛාරා අනිච්ඡාති සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝසුමි යමෙක් මේ සංස්කාර අනිත්‍යයි කියලා දැක්කොත් යමෙක් මේ සංස්කාර දුකයි කියලා දැක්කොත් යමෙක් මේ සංස්කාර අනාත්මයි කියලා දැක්කොත් මෙන්න මේ ත්‍රිලක්ෂණය දැකීම හේතු කරගෙන පිංගොන්දි සත්‍යය මේ ලෝකෙට මුලා වෙන්නේ සත්‍යය මේ ලෝකෙට රවටෙන්නේ නැහැ සත්‍යය මේ ලෝකත් එක්ක හැප්පෙන්නේ නැහැ ඉතින් මන් දන්නේ ඒ පින්තරට මේක තේරෙනවද කියන්නේ නමුත් මේක හැමදේම මේ බනහාල ඉවරයක් කරගන්න පුළුවන් හේකුත් නෙමෙයි මගේ පින්වතුලට සිද්ධ වෙනවා මෙන්න මේ කියන අනිත්‍ය ධර්මතාවය දුක්ඛ ධර්මතාවය අනාත්ම ධර්මතාවය කියන ධර්මතා ත්‍රය අරගෙන වඩන්න. ඒ ධර්මතා ටික වඩනකොට ඒ ධර්මතාවල වැඩි වීම සිද්ධ වෙනකොට ඒ වැඩි වීම ඔස්සේ ඒ ධර්මතාවල වැඩි වීම ඔස්සේ ජීවිතේට ලැබෙන්නේ පින්වත්නි සපක් නෙමෙයි සනසීමක්. ඇයි? හිස් ජීවිතයක් පෝෂණය කිරීමේ දුක නැති වෙනවා. පින්වත්නි ඇත්තටම පළවෙනියටම ඔබට විවේකයක් ලැබෙනවා. ඒ කියන්නේ මේක පස්සේ දුවන එක නවත්තනවනේ. එතකොට සපක්කටත් වඩා සපක් නෙමෙයි ලැබෙන්නේ. ඇත්තටම හිතන්නවා සපක් ලැබෙනවා කියලා. ලැබෙන්නේ සනසීමක්. විවේක නිසාම සනසීම උපදිනවා. සනසීමම තමයි පින්වත්නි අපි මේ සැපේ කියලා හොයන්නේ. නැත්තම් ওই පින්තුල්ලා සපයි කියලා හොයන්නේ මොනවද සැපයි කියලා හොයන්නේම හිතේ සැනසීමමයි හිතට සැනසීම ගෙනල්ල දෙන රූපමයි අපේ සැපේ හිතට සැනසීම ගෙනල්ල දෙන ශබ්දමයි අපි සැපයි කියලා හිතන හිතට සනීපේ ගෙනල්ල දෙන ශබ්ද ගන්ධ රස ස්පර්ශමයි අපි සැනසීමයි කියලා හිතන ඒවයම හිතනව හැර මේ වෙනත් රූප පස්සේ දුවලා ශබ්ද පස්සේ දුවලා ගන්ධ පස්සේ දුවලා රස පස්සේ දුවලා ස්පර්ශ පස්සේ දුවලා කිසියම් සපක් ජීවිතය ලබන්න පුළුවන් කමක් නැහැ කියන එක මතක. ඒ නිසා සතිය උපද්දව ගන්න. මොකද්ද උපද්දව ගන්න උනේ? සතිය, සිහිය. අත්ති කායෝතිවා පනස්ස සති. මේ කය පිළිබඳව ওই සිහිය උපදවා ගන්න අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා. ඒ සිහිය උපදුනාට පස්සේ සිහිය කියන්නේ පසාන පදරයක් වගේ කියන අපිලාපන ලක්ෂණ. සිහිය උපදුනාට පස්සේ කාටත් ඔබ ඉක්මෝගෙන යන්නේ නැහැ. එනමි නාම රූප වලට අම්මට තාත්තට දුවට පුතාට මේ කාටත් ඔබ ඉක්මවන්න බෑ ඔබට සිහිය කියන චෛතසික ධර්මයේ බලවත් පීඨල තියෙන නිසා සති ධර්මතාවය කියලා එකට කියනවා සතිය කියන කේසා ප්‍රබලව ඔබට තියෙනකොට සතිය කියනකොට එහෙම දැනෙනකොට සති චෛතසිකයත් ප්‍රඥා චෛතසිකයත් කියන දෙකම ඒකාන්තයෙන්ම කුසල සිත්වල යෙදෙනකොට කුසල සාධාරණ චෛතසිකයක් නිසා ශෝබන සාධාරණ චෛතසිකයක් නිසා ඒවත් එක්ක දැන් මෙච්චර කාලයක් මේ දුවන ගිහි ජීවිතේ දුවන්නට නොදී ඔබව නවතිනවා පිටින්. නැවතිලා අර ජීවිතයත් එක්ක ජීවිතයට අපේක්ෂා දල්වාගෙන ජීවත් වීමෙන් අර්ථයක් නැහැ කියලා දැනෙන නිසා ඒ අර්ථය ඔස්සේ ජීවිතය ගොඩනගා ගන්න උත්සාහ කරනවා. පිටින් මේකට වීරිය ගන්න. මේක නිකන් මේ ගෙදර ඉඳලා කාලා බීලා ලැබෙන කතාවක් නෙමෙයි. මේකට හොඳට බනහන්න. කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරන්න. ගම්බීරංච කතං කත්තා.
ඒ කල්යාණ මිත්‍ර ස්කන්ධ ධාතු ආයතන චතුරාර්ය සත්‍ය ධර්මයේ පටිසම්පාදී පරිසම්බිදාව වගේ ගැඹුරු අර්ථ ඇති දේශනාවන් විග්‍රහ කරන සුළු ජාතියේ දේශකයෙක් වෙන්න ඕනේ කල්යාණ මිත්‍රයෙක් වෙන්න පියෝච ගරු භාවනිය සීලෙන් ප්‍රිය වෙන්න ඕනේ ගුණ වශයෙන් සම්භාවනා කරන්න ඕනේ චත්‍රයක් වගේ ගරු වෙන්න ශිෂ්‍යයන්ගේ වචනික් වින සුළු කෙනෙක් බවට පත් වෙන්න ඕනේ අවවාද අනුශාසන දෙන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ අස්ථානී නොයදව අස්ථානී යොදවන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ චරිත ආදර්ශී වෙන්න ඕනේ මේ ගුණ යමෙක් ගාව තියෙනවා නම් එවැනි කල්යාණ මිත්‍රෙක් හොයාගෙන ඒ කල්යාණ මිත්‍ර ඇසුරු කරන්න එතකොට ඒ කල්යාණ මිත්‍රෙන් ඔබට ලැබෙන සද්ධර්ම ලාභය තමයි ලාභය තමයි සද්ධර්මය කියන්නේ ඒක සද්ධර්ම ලාභය බණත් ඇහෙනකොට කල්යාණ මිත්‍රයෙකුත් පහළ වෙනකොට ඊළඟට ඔබට හිතෙනවා අනේ දෙයියනේ ඇත්ත තමයි මම මේව කල්පනා කරලා බලන්න ඕනේ මේව මං කල්පනා කරන්න තු කවුද කල්පනා කරන්නේ මම මේව තේරුම් ගන්න ඕනේ මම මේව අවබෝධ කර ගන්න ඕනේ කල්පනා වෙද්දී අනේ යෝනිසෝ මනසිකාරය උපදිනවා යෝනිසෝ මනසිකාරය උපදින්න පිටින් ඔබ නිකම්ම දන්නේම නැතුව ධම්මානුධම්ම පටිපදාව නැත්තම් සෝතාපන්න අංගවල කල්යාණ මිත්‍ර සේවනය ධර්මශ්‍රවණය යෝනිසෝ මනසිකාරය ධම්මානුධම්ම පටිපදා මෙන්න මේ කියන ගුණධර්මවල පිටින් ඔබ පිළිහිටනවා ඒ පිහිටීමෙන් අනතුරුව ඔබ මේ ධර්ම මාර්ගයේ පූර්ණණ කෙනෙක් බවට පත් වෙනවා ක්‍රමානුකූලව ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා සංසාරේ පෝර පොමිනක් කෙනෙක් පිනක් තියෙනවා නම් මේ ජීවිතයේම ධර්ම අවබෝධය කරගන්නවා නැත්නම් සංසාරේ මෝරප පිනක් නැත්නම් මෙන්න කවදරි දවසක නිවන් දැක්කොත් කෙනෙක් ඒ නිවන් දැකීම ඇතුලේ කියන්නේ නිවන් දකින්නවා කියන එක ඇතුලේ තියෙනවා මේ ධර්මතා අවබෝධ කර ගැනීම කියන යථාර්ථය තේරුණාද මේ ගමන යනකොට කල්යාණ මිත්‍රයා මේ සද්ධර්ම ශ්‍රවණි යෝනිසෝ මනසිකාරය ඔස්සේ උපදින්න ධම්මානුධම්ම පටිපදාවෙන් ඔබව පින්වත්නි ලෝකේ පස්සේ දුවන එක නවත්තලා නිර්වාණය කියන එකට බර කරනවා ඡන්ද චිත්ත වීරි විමර්ශා ඇති කරලා බෝධිපාක්ෂික ධර්ම ඇති කරලා සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම වඩලා ඉන්ද්‍රිය ධර්ම වඩලා කෙනෙක් නිවන් දැක්කොත් එයා සංසාරේ දූතාංග රැකලා තියෙනවා. පුංචි අනිවාර්යෙන් කෙනෙක් සංසාරේ දූතාංග රැකලා තියෙන්නම ඕනේ. තිබ්බත්ම තමයි නිවන් දකින්නේ. මම නෙමෙයි කියන්නේ මිලින්ද ප්‍රශ්නේ කියනවා. මිලින්දු රජතුමා නාගසේන මහරහතන් වහන්සේ. මහන්නි මේ රජතුමනි යම් කෙනෙක් නිවන් දකිනවා නම් පූර්ව භවයේ දූතාංග රැකලා තියෙනවා. මේ දූතාංග ආදී රැකලා ඉන්ද්‍රිය ධර්ම වඩා ගන්න. වඩන ඉන්ද්‍රිය ධර්මෙ පිකත් ඔබට ඒකාන්තෙම්ම උත්තරීතර නිර්වාණය සාක්ෂාත් කරගන්න ඒකාන්ත හේතුවක් බවට පත් වේ. දෙවියන්ට පින් අනුමෝදන් කරමු ධර්මදේශනාව අවසන් කරන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු මං පරන්ති හැම දිනෙකම සම්මා සම්බුදු සරණයි ද්වේෂක්ඛයෝ නිබ්බානං